අද කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන ආර්ථික කාර්යසාධන කමිටුවක ප්‍රධානත්වයේ දරමින් කටයුතු කරන බැවින් ඔහුට රාජකාරිමේ කටයුතු සඳහා විදේශගත වීමට අවශ්‍ය වී තිබෙන බව දැනුම් දුන්නා. ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක්ද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයට බාර දුන්නා. එමෙන්ම මෙම නඩුවේ අප ලබා දුන් අවස්ථාවේදී राजपक्ष සුරපරයා මෙම නියෝගය ආගමන විගමන පාලක වරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කළා. කෙසේ වෙතත් විදේශගත වන්නේ නම් ඊට පෙර අධිකරණයේ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරපරයා විසින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට නියෝග කළා. එමෙන්ම සෑම මාස 3කට වරක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට වාර්තා කළ යුතු බවට පනවා තිබූ අප කොන්දේසියද ඉවත් කිරීමට මහාධිකරණ විනිසුරපරයා තීන්දුව කළා. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතාට අමතරව එහි සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටින ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරියන මහත්වරුන්ද අධිකරණයේ පෙනී සිටියා. එෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයේ හමුවේ ලිඛිත දේශන ගොනු කරමින් තම සේවාදායකින් ternary චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්ති යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ බව සඳහන් කරමින් එම නීතිඥවරුන් විසින් අධිකරණයේ හමුවේ ලිඛිත දේශනද ගොනු කරනු ලැබුවා. මෙම නඩුව මේ මාසයේ 25 වෙනිදා කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.